ගරුණීය මන්ත්‍රී ප්‍රශ්නලමිතුමා. ගරු කතානායකතුමනි, අභාවප්‍රාප්ත වූ ලී ක්වාන් යූ මහතා පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කරන ලද ප්‍රකාශය ගැන අපි ඉතාම සතුටු වෙනවා. මේ අවස්ථාවේදී අපේ යුතුකමක් හා වගකීමක් වෙනවා ශ්‍රී ලංකාවට ඉතාම මිත්‍රත්වයක් දක්වන, ශ්‍රී ලංකාව හා වෙළඳ සබඳතා පමණක් නෙවෙයි විවිධ ක්ෂේත්‍රයන්හි සබඳතා රාශියක් ඇති සිංගප්පූරු රාජ්‍යයේ නිර්මාතෘවරයා වශයෙන් අපට සැලකිය හැකි ලී ක්වාන් යූ මැතිතුමාගේ අභාවය පිළිබඳව අපේ ශෝකය, එතුමාගේ පවුලේ සියලු දෙනාටමත්, ඒ වගේම සිංගප්පූරු රටේ ජනතාවටත් දැන්වීම අපේ යුතුකමක් හා වගකීමක් ලෙස සලකනවා. ඒ වගේම එතුමාගේ ජීවිත කතාව මං හිතන්නේ බොහෝ විට අපේ අය හුඟක් අය දන්නේ නැහැ. හැරි ලී ක්වාන් යූ මැතිතුමාගේ ලී ක්වාන් යූ යන්නේ මැන්ඩරින් භාෂාවෙන් ආලෝකය හා දීප්තිය යන්නයි. මං හිතන්නේ එතුමා සිය සෑම ක්ෂේත්‍රයකම, එතුමා වෘත්තියෙන් නීතිඥයෙක් වුණා. ඒ පමණක් නෙවෙයි, පසුව දේශපාලනයට පැමිණියා. දේශපාලනයට පැමිණියා පමණක් නෙවෙයි, 1954 ජනතා ක්‍රියාකාරී පක්ෂය සිංගප්පූරුවේ ඇති කරමින් ඒ තුළින් දේශපාලන බලය ලබාගෙන දීර්ඝ කාලයක් 30 වසරක් සිංගප්පූරුවේ අගමැති වශයෙන් ලෝකයේ දීර්ඝ කාලීනතම අගමැතිවරයා ලෙස ලෝක වාර්තාවක් තිබුණා. එතුමා විසින් සිංගප්පූරුවේ තිබුණු සම්පත්, සීමිත සම්පත් උපයෝගී කරගනිමින් නව දර්ශනයක් හා වැඩපිළිවෙලක් අනුව සිංගප්පූරුව ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයක් බවට පත් කරලා, විශේෂයෙන් ස්වාභාවික ධන සම්පත් නොමැති රටක් කුමන ආකාරයෙන් ආර්ථික වශයෙන් සංවර්ධනය කළ හැකිද යන කාරණය පිළිබඳව අපි සියලු දෙනාටම සුවිශේෂ වූ ආදර්ශයක් දුන්නා. එතුමාගේ වදන් පෙළක් මං කියවන්නට කැමතියි. අපේ ජීවිතවලට කිසිවක් අහසින් කඩාවැටෙන්නේ නැත. අප ලබාගෙන ඇති සෑම හොඳ දෙයක්ම අප මහන්සි වී වැඩ කිරීමෙන් ලබාගත් දෑය. ජනතාවගේ සහයෝගයක් නොමැති රජයකට ඵලදායී යමක් කළ නොහැකි කියලා තමයි එතුමා අගමැති පදවිය බාරගනිමින් 50,000කට අධික ජනතාවක් ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ. ඒ නිසා එතුමා විශේෂයෙන්ම ප්‍රකාශ කරේ ජනතාවගේ සහයෝගය නොමැතිව රජයක් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ලී ක්වාන් යූ මැතිතුමාගේ පාලන තන්ත්‍රය පිළිබඳව, පාලන ක්‍රියාදාමය පිළිබඳව දේශපාලන විචාරකයන් නොයෙකුත් මත පළ කරනවා. කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ලක්ෂණ එතුමාගේ පාලනයේ තිබුණද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් නගනවා. ඒ වුණත් මං හිතන්නේ එතුමා ආර්ථික වශයෙන් ඒ ලබාගත් ජයග්‍රහණය එතුමා වර එක කල්පනා කරේ සිංගප්පූරුව ශ්‍රී ලංකාව බවට පත් කරන්න ඕන කියලා. ඒ නිසා අපි එතුමා විසින් කරන ලද ඒ ආර්ථික අංශයේ කරන ලද සේවාවත්, එතුමා දෙන ලද නායකත්වයත් පිළිබඳව අපි ඉතාම සතුටින් අපි කතා කරන අතරම එතුමාගේ අභාවය පිළිබඳව අපගේ ශෝකය එතුමාගේ පවුලේ අයටත්, ඒ වගේම සිංගප්පූරු රජයටත් ජනතාවටත් දන්වන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කරන ලද යෝජනාව මං ඉතා සතුටින් ස්ථිර කරනවා. බොහොම ස්තුති කතානායකතුමා.